ඕගොල්ලෝ මේ අදත් එකතුලා ඉන්න ටෙප් ස්ටයිල් YouTube channel එකත් එක්ක සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සියලු දෙනාම. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ Q&A වීඩියෝ තමයි කරන්න යන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මගෙන් අහලා තියෙන ප්‍රශ්න වලට මම උත්තර දෙන්න යනවා. ඕගොල්ලෝ මට ප්‍රශ්න එවන විදිහ තමයි YouTube comment section එකේ, WhatsApp වල, Viber වල ඒ ආකාරයෙන් තමයි ඔයගොල්ලෝ මට ප්‍රශ්න යොමු කරන්නේ. ඕගොල්ලෝ දන්නවා මම හැම මාසෙකම දෙපාරක් Q&A වීඩියෝ අරන් එනවා කියලා. ඒ නිසා ඔයා chef කෙනෙක් විදියට, training chef කෙනෙක් විදියට, එහෙම නැත්නම් hotel school student කෙනෙක් විදියට, එහෙම නැත්නම් ඔයා chef කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා නම් ඕගොල්ලන්ට යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි මේ වීඩියෝ එක හරහා. ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න 10ක් තෝරන තමයි මම මේ වීඩියෝ එක හරහා අරන් එන්නේ. වීඩියෝ පටන් ගද්දිම කියන්න කාලයක් නැත්නම් ඉස්සෙල්ලාම සුබ පතනවා SLI THM NITA VT වගේ ආයතන වලට සම්බන්ධ වෙන කට්ටියට. ගොඩක් කට්ටිය මේ වෙද්දි ऐसा मैं वीडियो का दिक्कत में बांधने के लिए मामू को लगे पड़ी रिक्वेस्ट या करना आने वाला था मानसोर से पहले ने प्रश्न ना मैं गुरुदेव ने कहा ना मैं प्रश्न ने चेफ मटे और जो दहाई का पहल वक विश्व के वाके एक्सपीरियंस या तीनों मामा देंगे बैठकर आने पीटर आटा चेफ मटे इनवी क्यों साथ या गंदा अवश्य चेफ मामा मुको देकर आने के लिए गुरुदेव ने कहा ना अनिवार्य मोगुलांट एक्सपीरियंस या तीनों ना मोगुलांट इनवी क्यों 3-4 वाके साथ या गंदा पुलवां किसी में गेट लोग ने सामान्य और जो पहल वक विश्व तकालीन होटल स्कूल के ने सब्जेक्ट के हिमल लुकोट थी बिने नमूद मेकाल अनिवार्य होटल स्कूल साथ का कोगुलांट वटी नवा එනිසා මේ වෙද්දි ගොඩක් කටට රටයන් අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් ආයතන වලින් රික්වයර්මන්ට් එකක් විදියට NVQ සහතිකය බලාපොරොත්තු වෙනවා. NVQ සහතිකයක් කොහොමද හෝ ආකාරයේ සහතිකයක් බලාපොරොත්තු වෙනවා. ගොඩක් කටට තියෙන ප්‍රශ්න තමයි අවුරුදු 10ක 15ක වගේ එක්ස්පීරියන්ස් එකක් තිබ්බත් ලිඛිත සහතිකයක් නැහැ ඔප්පු කරන්න. නමුත් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ සර්විස් ලෙටර් සබ්මිට් කරන්න. ඊට පස්සේ පේෂිට් වගේ දේවල් සබ්මිට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය එම්ප්ලොයිමන්ට් ඔෆ් ද මන්ත් වගේ ලෙටර් ඕගොල්ලන්ට සබ්මිට් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට NVQ 4 වගේ සහතිකයක් ගන්නව නම් ඕගොල්ලන්ට පුළුවන් RPL ක්‍රමයට apply කරන්න. මම ඒ සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ කරලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න කොහොමද NVQ සහතිකයක් ලබා ගන්න කියලා මම සම්පූර්ණ වීඩියෝ කරලා තියෙනවා. විනාඩි 8ක 9ක විතර වගේ දීර්ඝ වීඩියෝ කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම මම පැහැදිලි කරලා තියෙනවා. ඒ වීඩියෝ එක හරහා ඕගොල්ලෝ ඉස්සලාම කරන්න ඕනේ යන්න ඕන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා හම්බ වෙන්න ඕන නිපුණතා සංවර්ධන නිලධාරී තුමා හෝ තුමියව අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හම්බ වෙන්න ඕන. හම්බෙලා කතා කරන්න මට RPL ක්‍රමයට මට NVQ සහතිකයක් ලබා ගන්න ඕන. ඒක NVQ 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්. කොමනෝ සහතිකයක් මට ලබා ගන්න ඕන. එතකොට ඒ නිලධාරිතුමා ඕගොල්ලන්ට ෆෝම් එකක් ලබා දෙයි. රුපියල් 500ක් විතර වගේ මුදලක් ඕගොල්ලන්ට බැර කරන්න තියෙනවා. ඒකේ අදාළ රිසිට් පතට ඒ මුදල බැංක් ඩිපොසිට් කරන පස්සේ ඕගොල්ලන්ට පුළුවන් නැවත වතාවක් නිපුණතා සංවර්ධන නිලධාරිතුමාව හම්බ වෙලා තව ડોකියුමන්ට් වගේක් තියෙනවා. ඒ ડોකියුමන්ට් එක ලබා ගන්න. ඊට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක පුරවලා බාර දෙන්න පුළුවන් TVEC කියන ආයතනයට. ඒක ඕගොල්ලන්ට ගිහිල්ලා බාර දෙන්න පුළුවන් නැත්නම් තැපැල් මාර්ගයෙන් ඕගොල්ලන්ට යවන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට ටෙස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ට්‍රයල් එකක් තියෙනවා. ඒ දෙකම පාස් වුණාට පස්සේ ඕගොල්ලන්ට NVQ 3-4 සහතිකය තමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය මේ කාර්යයට මාස 3-4ක් අනිවාර්යම වැය වෙනවා. මොකද මේක රජයේ සේවයක් නිසා. නමුත් ඕගොල්ලන්ට අනිවාර්යම ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. මාන්තරවත දෙවෙනි ප්‍රශ්න තමයි ගොඩ දෙනෙක් අහන ප්‍රශ්න තමයි chef කොහොමද හොඳ හොටෙල් ස්කූල් එකක් හොයාගන්නේ කියලා අහලා තියෙනවා. මම මීට කලින් සම්පූර්ණ වීඩියෝ කරලා තියෙනවා. ඔයා කොහොමද හොඳ හොටෙල් ස්කූල් එකක් හොයාගන්නේ කියලා. මම ආයේ නැවතවතාවක් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් ඔයා යන හොටෙල් ස්කූල් එක NVQ දෙනවද නැද්ද කියලා ඉස්සලාම බලන්න ඕන. ඊට පස්සේ කෝසයෙන් පස්සේ ට්‍රේනින් දෙනවද නැද්ද කියලා බලන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලෝ බලන්න ඕන ප්‍රයිස් එහෙම කම්පයා කරලා බලන්න ඕන. මම මීට කලින් වීඩියෝස් දෙකක් කරලා තියෙනවා ලංකාවේ හොඳම හොටෙල් ස්කූල් මොනවද කියලා. ඒ වීඩියෝ දෙකම බලලා ඕගොල්ලන්ට පුළුවන් ඒ කන්ටැක්ට් නම්බර් ලබා ගන්න. ඒ හොටෙල් ස්කූල් 10ට 15ටම කතා කරලා ඕගොල්ලන්ට පුළුවන් ප්‍රයිස් කම්පයා කරන්න, NVQ නැද්ද තියෙනවද කියලා කම්පයා කරන්න. ඊට පස්සේ ට්‍රේනින් දෙනවද නැද්ද කියලා ඕගොල්ලන්ට පොඩ්ඩක් අහලා දැනගන්න පුළුවන්. ඒ කරුණු තුන කම්ප්ලීට් නම් ඕගොල්ලන්ට පුළුවන් ඒ හොටෙල් ස්කූල් වලට සම්බන්ධ වෙන්න. NVQ කරනවා නම් අනිවාර්යයෙන්ම ගවර්න්මන්ට් එකේම තමයි සහතික ලබා දෙන්නේ. ඔයා මොන කෝස් එකේ කරුවත්, මොන ආයතනයේ කරුවත් NVQ නම් ගවර්න්මන්ට් සහතිකයක් තමයි ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මන්තරත තුන්වෙනි ප්‍රශ්න තමයි එකලෙක් මම අහලා තියෙනවා chef ඩිග්‍රියක්ද හොඳ, එහෙම නැත්නම් ඩිප්ලෝමාවක්ද හොඳ, එහෙම නැත්නම් craft course එකක්ද හොඳ කියලා අහලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට මම සරල උත්තරයක් දුන්නොත් ඔයා අවුරුදු 18 19 20 විතර වගේ වයසක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඩිග්‍රියකට වගේ ටාගට් කරන්න. ඊට පස්සේ ඔයා අවුරුදු 23 24 25 විතර වගේ වයසක පසු වෙනවා නම්
අනිවාර්යයෙන්ම ඩිප්ලෝමා ට්‍රයි කරන්න. ඔය අවුරුදු 40ක 45ක ඉඳලා වගේ වයසක පස් වෙන පුද්ගලයෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් මේ ක්‍රාෆ්ට් කෝස් එකක් කරන්න. ඒ සම්බන්ධ වීඩියෝයක් කරනවා නම් කැමති නම් පල්ලෙහා අංක 1 කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. මගේ ඊළඟ වීඩියෝ එක මම අරන් එනවා. ඔයා ඩිග්‍රියක් කරුවොත්ද හොඳ, ඩිප්ලෝමාවක් කරුවොත්ද හොඳ, ක්‍රාෆ්ට් කෝස් එකක් කරුවොත්ද හොඳ කියලා මොකද්ද මේ අතර වෙනස කියලා මම කතා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ වීඩියෝ එකේ. ඒ වගේ වීඩියෝස් කරනවා නම් හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම අංක 1 කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. කමෙන්ට්ස් ගොඩක් આવත් අනිවාර්යයෙන්ම මම ඊළඟ වීඩියෝ එක අරන් එනවා ඒ සම්බන්ධව. තීරණය තියන්නේ ඔයගොල්ලන්ගේ අතේ දැන්. මන්තරත 4 වෙනි ප්‍රශ්න තමයි එකෙක් අහලා තිබ්බා මගේ චෙෆ් කොස්ටිම් පැත්ත සම්බන්ධ වීඩියෝස් ටිකක් අරන් එන්න කියලා. චෙෆ් මම රෙස්ටුරන්ට් එක පටන් ගන්න යන්නේ මට කොස්ටිම් පැත්ත පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. පුළුවන් නම් ප්ලීස් කොස්ටිම් පැත්තේ වීඩියෝස් අරන් එන්න කියලා 4-5 දිනේ කියලා තිබ්බා. අනිවාර්යයෙන්ම මම කොස්ටිම් පැත්තේ වීඩියෝස් අරන් එනවා. उत्तर उदाहरण ඊට පස්සේ ඔයාගේ NVQ කෝස් එක අවුරුදු එකමාර වෙන්න පුළුවන් දෙක වෙන්න පුළුවන් ඒ කාලය තුලත ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඉතුරු මුදල ගෙවලා ඉවර කරන්න. ඒ නිසා ඒ සම්බන්ධව කිසිම ගැටලුවක් ඇති කරන්න එපා. සමහර වෙලාවට පෞද්ගලික හොටෙල් ස්කූල් තියෙනවා. ඒ කට්ටිය ඔයගොල්ලන්ට රැකියාව ලබා දෙනවා. ඒ රැකියාව තුලින් ආදායමක් අරගෙන ඒ කෝස් එකේ මුදල ගෙවන්න පුළුවන් විදිහටත් සමහර හොටෙල් ස්කූල් වල පාඨමාලා ඩිසයින් කරලා තියෙනවා. ඔයාලත් ඒ වගේ ප්‍රශ්න ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මට කෝලක් දෙන්න. මම ඔයගොල්ලන්ට මට පුළුවන් විදිහට සොලියුෂන් ලබා දෙන්න මම ලැහැස්තියි. මන්තරත අටෙනේ ප්‍රශ්නේ තමයි SLITH VTA නයිට් වල එක්සෑම් තියෙනවා නම් එන්ට්‍රි එක්සෑම් තියෙනවා නම් ඒ එක්සෑම් එකට මොන වගේ ප්‍රශ්න හයිද කියලා එක්කෙනෙක් අහලා තිබෙක් කෙනෙක් නෙමෙයි ගහන්නේ සාමාන්‍ය කොට දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඊට අදාළව මම IQ ටෙස්ට් එකක් මේ වෙදී පළ කරලා තියෙනවා මගේ YouTube channel එකේ website එකේ. ඔයගොල්ලන්ට පුළුවන් සර්ච් කරලා බලන්න SLITH එක්සෑම් කියලා ගහුවොත් ඔයගොල්ලන්ට මගේ වීඩියෝ තමයි උඩින්ම එන්නේ. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඊට අදාළ ආටිකල් එකක් මම පළ කරලා තියෙනවා www.chipstacym.com කියන මගේ website එකේ මම පළ කරලා තියෙනවා. ප්‍රශ්නය සහ පිළිතුර පිළිතුර ආව විදිය කොහොමද කියලා මම ඒ වෙබ්සයිට් එක මම පළ කරලා තියෙනවා. ඒකේ link එකත් මම description එකේ දාලා තියන්නම්. exam කියද්දි මතක් කරන්න කාරණා තමයි ඔයා query සම්බන්ධව course එකක් කරනවා නම් ඕගොල්ලන්ගේ කවදාකවත් අහන්නේ නැහැ කුකුරු සම්බන්ධව ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද ඒ දේවල් ඔයා ඉගෙන ගන්න යන්නේ ඒ දේවල් ඔයා දන්නේ නැති නිසා තමයි ඉගෙන ගන්න යන්නේ. ඒ නිසා කුකුරු සම්බන්ධව කිසි දෙයක් අහන්නේ නැහැ. සාමාන්‍ය දැනුම තමයි බොහෝ දුරට අහන්නේ. මන්තරත 9 ප්‍රශ්න තමයි ගොඩ දෙනෙක් අහන ප්‍රශ්න තමයි චෙෆ් අලුතෙන් හොටෙල් එකකට යනවා නම් ෆුඩ් ට්‍රයිල් එකක් දෙන්න ඕනද කියලා අහලා තිබ්බා. එක එක හොටෙල් එකෙන් හොටෙල් එකට වෙනස් වෙනවා. සාමාන්‍ය ඔයා රෙස්ටුරන්ට් එකක වගේ වැඩට යන හිතන් ඉන්නවා නම් ඒගොල්ලෝ කවදාකවත් ඕගොල්ලන්ගේ ෆුඩ් ට්‍රයිල් එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔයා 3 ස්ටාර් 4 ස්ටාර් 5 ස්ටාර් ලෙවල් එකේ හොටෙල් එකට සම්බන්ධයෙන් හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ට්‍රයිල් එකක් දෙන්න ඕන. ඕගොල්ලන්ගේ පොසිෂන් එකට අදාළව ට්‍රයිල් එකක් දෙන්න ඕන. සාමාන්‍යයෙන් ඔයා කොමිටියක් කෙනෙක් විදිහට සේවයට යනවා නම් අනිවාර්යයෙන්ම 5 කෝස් මෙනු එකක් දෙන්න ඕන. ඊට පස්සේ ඔයා DCTP වගේ පෝස්ට් එකට යනවා නම් අනිවාර්යයෙන් 6 කෝස් මෙනු එකක් දෙන්න ඕන. එහෙම නැත්නම් ඔයා SUCHF, EXECUTIVE වගේ පෝස්ට් වලට යනවා නම් අනිවාර්යයෙන්ම 7 කෝස් මෙනු එකක් දෙන්න ඕන. ඒක අනිවාර්යයි. මන්තරත 10 ප්‍රශ්න තමයි එක්කෙනෙක්මයි ආදිනා චෙෆ් ටැටූ ගහන්න පුළුවන් දෙ කියලා අහලා තිබ්බයි කෙනෙක්. ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඔව් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ටැටූ එකක් ගහන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. කිචන් එකක් කියන්නේ පන්සලක් පල්ලියක් කෝවිලක් නෙමෙයි. ඕගොල්ලන්ට කැමති ටැටූ එකක් ගන්න පුළුවන්. කොහේ හරි ටැටූ එකක් ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. තමන්ගේ යකනන් තමන්ගේ ආසාව නම් ඒක කිසිම ගැටලුවක් නැහැ. මම ඕගොල්ලොත් එක්ක ප්‍රශ්න 10ක් කතා කරුවා. ඕගොල්ලන්ගේ ප්‍රශ්නටත් පිළිතුරක් හම්බුනා නම් පල්ලෙය තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. ඕගොල්ලන්ටත් මේ වගේ ප්‍රශ්න ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලන්ටත් පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නය යොමු කරන්න. අනිවාර්යයෙන්ම මම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා. පොඩ්ඩක් පහුවෙයි. නමුත් අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා.
මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිලෙන්නම් මම චෙස් මිලාන්.